නිරතික මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. එහෙතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීම අද දිනේ තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අනුව බස්නාහිර දකුණු මධ්‍යම සබරගමුව සහ වයඹ පළාත්වල මන්නාරම් දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වර්ගීපයක් ඇති වෙන්න පුළුවන්. සිසු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි වූ කිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති වෙන්න පුළුවන්. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 5ක් පමණ තරමක තද ඇසෙතීමේ හැකියාවක් පවතී. දිවයින හරහා විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල සහ බස්නාහිර සහ දකුණු වෙළඹඩ ප්‍රදේශවල පිටින් විට හමන පැටි කිලෝමීටර් 40ත් 50ත් අතර වන තරමක් තද සුළං ඇති වෙන්න පුළුවන්. ගිගුරුන් සහිත වැසි ඇති වෙන ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් සාධක ඉල්ලා සිටිමි.